අයිබෝවන් ගොඩක් සාදරෙන් පිළිගන්නවා ෆොටෝ හබ්බල්ගේ YouTube channel එකට. ඔන්න අදත් සුපිරි ට්‍රෙන්ඩින් වීඩියෝ එකක් හදන හැටි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක හදන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්. ඉතින් ඒක මම පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලා දාලා දිනවා. ඉතින් ඔයාලට අන්න එක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සරලාම අන්නේ link එක උඩ එකපාරක් click කරගන්න ඕනේ. Right, ඉතින් මම මේ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක උඩ මෙන්න මේ විදිහට touch කරලා මෙන්න මෙතනින් ඒක open කරගන්නවා. Right, ඊට පස්සේ ඔයාගේ browser එක මෙන්න මේ විදිහට open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template කියන option එක ඔයා click කරගන්න ඕනේ. Right, ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template කියන option එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් ඇන් වීඩියෝස් ටික පෙන්නයි. ඔයා උඩින් ෆොටෝස් වලට මාරු වෙලා ඔයාට මෙන්න මේ පළවෙනි ක්ලිප් එකට කළු පාට ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ දෙවෙනි ක්ලිප් එකට ඔයාට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන මෙන්න මේ නෙක්ස්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් අපිට අන්තිමේදී බලා ගන්න පුළුවන් වෙයි. රයිට්. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක එක්ස්පෝර්ට් කරගන්න එක. Right, ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මේ export කියන option එක click කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරලා මේ වීඩියෝ එක අවසාන වශයෙන් ඔයාගේ device එකට save කරගන්න එක. Right, ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක export වෙලා අවසාන වුණා. ඉතින් මේ වීඩියෝ එකට ඇවිදilla තියෙන්නේ මේකට ආපු original sound එක. ඉතින් අපිට ඒක එච්චර ගැලපෙන්නේ නැහැ අපේ වීඩියෝ එකට. ඉතින් අපි බලමු අපේ preview එකේ තිබ්බ sound track එක කොහොමද මේකට use කරන්න කියලා. ඒකට ඔයාගේ home button එක press කරලා මෙන්න මේ විදිහට home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චරලා open කරලා තියෙන හැම application එකක්ම මෙන්න මේ විදිහට close කරගන්න. ඊට පස්සේ අලුතෙන්ම ඔයාගේ CapCut application එක open කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන new project එකක් open කරගෙන අපි දැන් export කරගත්තු video clip එක select කරගෙන ඒක අපේ timeline එකට add කරගන්න. Right. ඊට පස්සේ මෙන්න මේ video clip එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොටස select කරලා ඒක delete කරගන්න. Right, ඊට පස්සේ ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ යටබාර එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බෙනවා වොලියුම් කියලා ඔප්ෂන් එකක්. ඔයා අන්න ඒක ක්ලික් කරලා මේකේ වොලියුම් එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට ඉර අපේ වීඩියෝ එක පටන් ගන්න කෙළවරට ඇදගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මේ ඔඩියෝ කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සවුන්ඩ් කියන ඔප්ෂන් එකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ ෆ්‍රොම් ඩිවයිස් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයා අන්නේ link එකෙන් ගියාට පස්සේ ඔයාලට පොඩි audio clip එකක් දාලා ඇති. ඔයා අන්නේ ඒක download කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන search bar එකේ මම මේ search කරන විදිහට beat shake 312 කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ mp3 එක ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මේ plus mark එක click කරලා ඒක අපේ timeline එකට add කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ video එක සම්පූර්ණයෙන්ම හැදිලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. Right, ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න ප්‍රිවියු එක කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන ටච් කරලා මේක 1200p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතාලේ ප්‍රෙස් කරලා මේක අවසාන වශයෙන් ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. Right, ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුභම සුභ දවසක්.